ඔහෝ යාලුවනේ ඉතින් අමුතුවෙන් කියන්න දෙන්න තම්නීල් එක දැක්කම වලට තේරෙන්නේ මොකද්දද කරන්න යන්නේ කියලා. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක හෝ හැම් අර මම වැරදි නම් කවුරුහරි කමෙන්ට් එකක් දාලා ගන්න. ඒක මම හිතන්නේ හෝ හැම් කියලා දෙන්න. ඉතින් මේක සෑහෙන ගොඩක් හොඳ රිවියුස් තිබ්බා. ගොඩක් මම විස්තර වෙලා බැලුවා. ඉතින් මේක ෂිපින් කරලා දෙන බ්‍රෑන්ඩ් නිව ඒගොල්ලෝගේ මම බොක්ස් එකකින්. ඉතින් සෑහෙන බරයි. මේකේ බර කිලෝ එකයි ග්‍රෑම් 800ක් කියලා දෙන්නේ. කිලෝ දෙකක්ම තමයි. ඉතින් මේකත් එක්ක බලනකොට ඉතින් මම මේක ගැන ආවට පස්සේ ඕපන් කරලා බලන. ඉතින් මුලින්ම අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේක ගොඩ කාලයක් මගේ ග්‍රීම් එකක් කියලා තිබ්බ එකක්. ඉතින් මේක කොයි පැත්තෙන් අන්බොක්ස් කරන්නද කියලා කිසිම අයිඩියා එකක් නැහැ ළමයි. හැම පැත්තම ටේප් ගහලා තියෙන්නේ. බලමු මේ පැත්ත රැස්ක බලනවා. ඉතින් මං හිතන්නේ මට කොනක් හම්බුණා කියලා. ඔහෝ යප් අන්න ඔහොම තමයි. ඉතින් අපේ අන්බොක්සින් එක පටන් ගන්න. ටින්. ඉතින් මේ පෙට්ටිය ගන්න දෙයක් නැහැ. අපිට අදාළ නැහැ ඒක. ඉතින් මෙන්න මෙහෙම තමයි මේක තියෙන්නේ ළමයි. ඉතින් මේකේ විශේෂත්වය තියෙන එක 4-in-1 එකක්. ඉතින් මේකට ඔයාලට ඕනිම කැමරා එකක් මවුන්ට් කරගන්න පුළුවන්. කිලෝග්‍රෑම් 1200කට බරින් අඩු ඕනිම කැමරා එකක් ලෙන්ස් එකක් එක්ක අයි ගන්න පුළුවන් කියලා තමයි දිවි. ඉතින් අපි රිවියු වීඩියෝ එකකින් මම ඒක ගැන විස්තර හරියට දෙන්න. ඉතින් මේක අන්බොක්සින් වීඩියෝ එකක් හිතනේ. මේකේ තියෙනවා GoPro කැමරා වගේ හයි කරන්න පුළුවන්, මොබයිල් හයි කරන්න පුළුවන්, mirrorless mirror කැමරා, DSLR ඕනි කැමරා මේක හයි කරන්න පුළුවන්. ඉතින් මේක එකයි ටිකක් ගණන් වැඩි. ඉතින් අපි වැඩි කතා නැතුව ඇරලා බලමු. ඕ ඉතින් මේක වැඩක් නෑ. පැත්තකට දාන්න. හා තින්න පැත්තකට වෙලා. ඉතින් මේක කොහෙන්ද අරින්නේ ළමයි? ඉතින් මේකේ බොක්ස් එක ගැන කියන්න මහලොකු විස්තරයක් නැත. මේකේ රිව් එකක් මම අරගෙන මේකට ඇප් එකක් එනවා. මේක ස්කෑන් කරලා ඇප් එක ගන්න පුළුවන්. ඔතකොට ඉතින් ගොඩක් විස්තර තියෙනවා ඇතුලේ තියෙ මීඩිය වැදගත් දේවල්. ඇරලා බලමු. අම් ගොඩක් ආසාවෙන් හිටපු එක. හෝ මේක තමයි මේක ගොඩක් ආසම වෙන්න හේතුව. ඉතින් අපි බොක්ස් එකක් දැනට අපි පැත්තකින් තියාගමු. මෙන්න මේක තමයි මම ආසම එක. මේක ට්‍රැවල් කරන්න පුළුවන්. මේක ඕනි තැනක දාගෙන අරයන්න පුළුවන්. මොකද මම ට්‍රැවලින් වීඩියෝ ගොඩක් කරන හින්දා මේක මට ගොඩක් වටිනවා. මොකද මේක ඇතුළට දාගත්තා මෙහෙම කත් කරලා දැන් නැත්තම් අනිත් කැමරා ඔයා GoPro ඔයා අනිත් DJR කැමරා අනිත් ඕනි ට්‍රයිපොඩ් ඕනි gimbal එකක් ඕනි දෙයක් ගත්තොත් එම ආඩ අනිවාර්යෙන් සෙපරේට් බෑග් එකක් හරි මොක් හරි සේෆ්ටි කේස් එකක් ගන්න වෙනවා. ඉතින් මේකේ බොක්ස් එකේ මෙන්න හින්දා මේක ගොඩක් වටිනවා කියලා හිතෙනවා අපි වේදම් කරන ගානට. ඉතින් ටෙන්ටින් what oh my god this is my dream. ඉතින් මේක අපි මුලින්ම බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේකේ ගොඩක් পেපර් වර්ක් තියෙනවා. මේක වෙනම පාටිෂන් කරලා තියෙන මෙහෙම. ඒ පේන රූපම් මැද තියෙන වෙනම එකක්. ගැජට් එක තියෙන මෙතන එක පස්සේ වෙන්න නම් ඉතින් එතකන් හෙතෙන් දෙනකම් මම ආවට පේනවා. ඉතින් මේකේ තියෙනවා user manual එකක් තියෙනවා. තවත් එකක් තියෙනවා. මේකේ සෑහෙන විස්තර දැන් ගෝ මේ ඔව් ප්‍රැක්ටිස් ස්ටර තියෙනවා. ඊගෙන මේකේ මෙන්න මේගොල්ලෝගේ තියෙනවා ඇක්සසරිස් තියෙනවා වෙනම ගන්න පුළුවන්. මේ ඇක්සසරිස් ගන්න මේ QR කෝඩ් තියෙනවා. මේවා ස්කෑන් කරපුවම මේ ඇක්සසරිස් වලට වෙබ්සයිට් වලට ඩෝන් ගාලා ලෝඩ් වෙනවා. ඉතින් මේවා බිස්නස් ට්‍රික්ස් එකක්. අය කවුරුත් ස්කෑන් කරන්න එපා. පැත්තකින් කියලා තියාගන්න. ඔතනවල තව ඒවා ගන්න හිතේ. එතකොට මෙන්න user menu එකක් තියෙනවා. ඒ පැත්තකින් තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ අපිට කේබල් ගොඩාක් ඇවිත් තියෙනවා ළමයි. ඉතින් මේ වගේ කේබල් ගොඩාක් ඇවිත් තියෙනවා මේකට. ඉතින් මේකට මුචර මොනවා ගහන්නද කියලා හිතාගන්න බෑ. ඉතින් මෙන්න මේකේ කැමරා ගොඩන.
ඕ ළම ඉතින් මෙන්න කේබල් එකයි දෙකයි තුනයි හතරයි පායි හයයි හතයි අටයි නමයක් විතර තියෙනවා. ඉතින් මේවා මොනවටද දන්නේ තියෙන්නේ. ඉතින් දැනට මේවා පැත්තකින් තියාගමු අපි. ඉතින් මේ කේබල් ගැන මම ඔක්කොම විස්තරවට රිවිව් වීඩියෝ එකකින් මම ඊළඟට කරන්න අනිවාර්යෙන්. මේක අන්බොක්සින් වීඩියෝ එකකින්ද මේ කේබල් ගොඩකුත් තියෙනවා කියලා මතක තියාගන්න. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඕහෝ මෙන්න තියෙනවා අපේ mini tripod එකක් තියෙනවා. ඉතින් මේක අපිට gym bag එකට fit කරලා ඕනි තැනක තියාගන්න පුළුවන්. මොකද ඒක AI tracking එකක් කියන දා වට ගොඩක් වටිනවා මේක. මොකද මේක balance කරලා ඕනි තැනක තියාගන්න පුළුවන්. ඉතින් මේක අපිට පැත්තකින් තියාගමු. ඊළඟට මෙන්න මේක තියෙනවා. තව මොකද්ද එකක් තියෙනවා. මේක accessories තියෙනවා. කැමරා හයි කරන්න පුළුවන්. එතකොට අර GoPro වගේ අර GoPro වගේ කැමරා හයි කරන්න පුළුවන්. ඉතින් සෑහෙන්න වටිනවා. මෙන්න වගේ තියෙනවා. තව කැලි තියෙනවා. අපි මේකත් අතට දා තියාගමු. ඒකත් ඔන්න හොම් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මොනවද තියෙන්නේ? හා හා තව කැල්ලක් තියෙනවා. ඒකම රිව් වීඩියෝ එකකින් පෙන්නන්න මොනවද තියෙනවද නැහැ. සෑහෙන ගොඩක් තියෙනවා ළමයි. මෙන්න තියෙන අපේ ෆෝන් එක හයි කරන එක. ළමයි මේ ඔක්කොම ප්ලාස්ටික් නෙවෙයි. මේ ඔක්කොම හොඳ හාඩ් යකඩ වලින් යකඩ හරි ඇලුමිනියම් හරි මොනවා හරි එකකින් හදලා ප්ලාස්ටික් නන් නෙවෙයි. සද්දේ යනවා. සුපිරි. ආයෙදින් ජීවිතේටම එකයි ඈ. ඉතින් අපි ඒකත් මේක ඇතුලෙන් දාගමු. ඒකත් මේක ඇතුලෙන් දාගමු. මේකත් මේක ඇතුලෙන් දාගමු. අනේ ඒක පස්සේ ඊටයක්. හා හා ඊට පස්සේ වෙන්න තියෙනවා තවත් ගැජට් එකක් තියෙනවා මේකේ. මේකේ වාඩ මේ මම මෙහෙම පෙන්වන්නම්. මේකේ ගොඩක් හොඳයි මේ බිල්ඩ් ක්වොලිටි එක හැම හොඳට තියෙනවා මේ ළමයි. ආයෙ මේ වැටෙන්නේ මොකුත් නැහැ මේ හොඳට ටයිප් එකකට සෙට් වෙන්න තියෙනවා මේ. වැටෙන්නේ මොකුත් නැහැ. ඉතින් මෙන්න මෙහෙම අපිට මේක මේ ඔක්කොම ප්ලාස්ටික් නෙමෙයි. මේ ඔක්කොම යකඩ කෑලි. මේ යකඩ කෑලි කිව්වේ යකඩ වලින් හදලා තියෙන හොඳ ආයියට තියෙනවා. ඉතින් ඉතර වෙලා අපි බලන් හිටපු මෙන්න මේක අන්. ඊයේ මේක තමයි මගේ ඩ්‍රීම් එක ළමයි. මේක මම හැබැයි හිතුවට වැඩිය ටිකක් බරයි. මොකද මේක තනිකර යකඩ වලින් හදලා තියෙන සෑහෙන බරයි. මෙතන තියෙන අපිට හයි කරගන්න පුළුවන් තව හැන්ඩල්යක් හයි කරගන්න පුළුවන්. ඒක වෙනම ඇක්සෙසරිස් දන්න. ඒකත් මම ගන්න ආසාවෙන් තමයි ඉන්න එක. ගොඩක් විස්තර තියෙනවා. චාර්ජින් පෝට් එකක් තියෙනවා. මෙතන අවුට්පුට් එකක් තියෙනවා. එතකොට මේක පවර් බැංක් එකක් විදිහට වැඩ ගන්න පුළුවන්. ඔයාලගේ මොබයිල් එකේ හැම මේක මවුන්ට් කරලා බැටරි ලෝ වෙලා තියෙනවනේ. මෙතනින් ට්‍රැක් ගාලා පවර් කේබල් එකක් ගාලා කරගන්න පුළුවන්. ඒක ගොඩක් ලේසි මේක පාවිච්චි කරන්න. මොකද එන තද කරන්න අනම්මනම් මුකුත් නැහැ මේ මේකේ. මේ පොඩි නොබ් එකක් කරකව මේ පේනවා. හරි සරලයි. එහෙට මේ යනවා. ආයි මේක අනිත් පැත්තට කරවුවා. ෆුල් ටයිට් වෙනවා. මේක අපිට ලොක් කරන්න පුළුවන්. එතකොට ආයෙ මූව් වෙන්නේ නැහැ කොහෙටවත්. ඒක ඔක්කොම ලොක් කරන්න පුළුවන්. ආ මේක මම ට්‍රයිපොඩ් එක ගහවෙන්න නะ. අනිත් එක වටිනම ඒවා තමයි මේකේ. දැන් අනිත් ගොඩක් ජිම් වල මන්දක චාර්ජින් පෝට් එක තියෙන යට. එතකොට අපිට මේක චාර්ජ් කරගන්න හරි අමාරුයි. මේ ට්‍රයිපොඩ් එක ගහලා තියෙනවා. ඉතින් මේකේ යට අපිට ෆුල් ස්පේස් එකක් තියෙනවා. එම්ටි ස්පේස් එකක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ මෙතනින් මේ උඩින් මේ හරියෙන් අපිට පුළුවන් චාර්ජ් එක දාලා කන්ටිනියු මේකේ තියලා තියාගන්න මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම දැම්මා. මේක දිග අපිට මේක යන තැන්වල මෙහෙම අල්ල ගන්න පුළුවන්. එතකොට අපිට ටිකක් හොඳට යටින් අල්ල ගන්න පුළුවන් හොඳ හරියට. ඒ වගේම මේක මේ විදිහට ඇරලා අපිට පුළුවන් මේක ට්‍රයිපොඩ් එකක් විදිහට මෙහෙම තියාගන්න. මේකනම් පොඩ්ඩක් මේකනම් ප්ලාස්ටික්. මේ යට තියෙන එක හොඳ හાર્ඩ් ප්ලාස්ටික් වලින් හදලා තියෙන යට තියෙන එක. ඉතිරි ඔක්කොම නම් යකනෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක අපිට හොඳට මෙහෙම තියාගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේක අපි මේ විදිහට පැත්තකින් තියාගෙන අපි මේකත් පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මේක තමයි ඊළඟට. මේක හරියට මේකේ හදවත වගේ කොටසක්. මේක තමයි මේකේ AI tracking එක. මේක තමයි එන්නේ එක. මේක හොල් බන්ඩල් එක. මේක ফুল පැකේජ් කිට් එක කියන එකක් තියෙනවා. ඉතින් මට කිට් එක කියන එක දාගන්න බැරි වුණා පොඩි පොඩි ප්‍රශ්න නිසා. ඉතින් මම මේක වෙනම දාගත්තා. ඉතින් අපි මේකත් අරලා බලමු. හේ මේ පෙට්ටිය. ඉස් අපි පැත්තකින් තියාගමු. මේ තියන්නේ අපේ AI tracking එක.
ඉතින් මේක තමයි මගේ මේක මේක මෙච්චර ලොකු කොට දිනගේ චූටි කැඩ සත්තා මේක තියෙන්නේ. එහෙනම් මේක තමයි මේකේ හදවත වගේ කොටස. මොකද මේක AI tracking විතරක් මොනේ මේකේ තියෙන්නේ. තව ගොඩක් features තියෙනවා. ඉතින් අපි මේක ඇරලා බලමු මේ විදිහට මොනවද තියෙන්නේ කියලා ඇතුළේ. ඉතින් මේකේ ඇතුළේ අපිට තියෙනවා user manual එකක් තියෙනවා ගොඩක් විස්තර දාලා. ඊට පස්සේ මේක තමයි ඉතින් අපි කොටස මේක තමයි අපේ හදවත වගේ මේක මේක සෑහෙන සේෆ්ටි විදියට හදලා තියෙනවා මේක වෙනම box එකක් දාලා හොඳ comfortable විදියට හදලා තියෙනවා ඉතින් මේකත් අපිට හදිස් මේකෙම තියලා තියන්න ඕනේ ගලවලා ගත්තා මේක තියාගත්තා ගැහුවා ෆිට් එතකොට සෑහෙන සේෆ්ටියක් තියෙනවා මේක ඉතින් අපි බලමු මේක කොතනද හයි කරන්න කියලා ඉතින් මේක එන්නේ අපේ මම මේක unlock කරලා ආවට පෙන්නන්න මේක මේක තනිකර මැග්නට් වැඩ කරන්න ඉන්න අපිට ඇන තද කරන්න ඒ කිසි දෙයක් කරගන්න ඕනේ නැ මේක මෙතෙන් අපිට ටක් ගාලා සෙට් කරනවා දැක්කනේ ආයේ වැටෙන්නේ මොකුත් නැ අපිට ඔන්ලයින් මෙහෙම වයින් කරා මෙතන මෙහෙම තිබ්බා ටක් ගාලා සෙට් ඉතින් මේකේ තමයි මේකේ හදවත වගේ කියපු මං කියපු ඔක්කොම ට්‍රැකින් මේකෙන් තමයි අපි AI ට්‍රැකින් කරන්නේ එතකොට මේකෙන් අපිට පුළුවන් මේකේ ලයිට් එකක් තියනවා කියලා තියෙනවා. ඉතින් අපි වඩා පවර් ඔන් කරගෙන බලමු මේක ලයිට් එකක් තියනවාද කියලා. මට ඉතින් මේකේ බෑග් එක චාර්ජ් කරගන්න වෙයි වගේ මට. ඉතින් ඔන්නෝ තමයි ළමයි අද අපි අන්බොක්සින් එක කරලා ඉවර වෙන්නේ. ඉතින් මේකේ ෆුල් රිවියු වීඩියෝ මම ළඟදිම ගෙනත් දෙන්න මොකද මේක පාවිච්චි කරන්න ඕනේ අඩුම මාසයක්වත් පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි කරලා බලලා මොකද්ද මේකේ තියෙන වීක් පොයින්ට් කොහොමද වැඩ කරන්නේ ඔයාලට ගන්න හොඳ එකක්ද ගන්න දැනට මගේ තියෙන අයිඩියා එක හැටියට නම් මේක හොඳයි මම දැනට පාවිච්චි කරන්නේ නැතුව මට මේක තියෙන ඇක්සසරීස් මේක තියෙන කම්ෆර්ටබල් එක මේක කොච්චර හොඳද කියන එක එක මේක ඔයාට හොඳද කියලා මට කියන්න බැහැ උනාට මට පර්සනලි මට හිතෙනවා මේක හොඳයි කියලා ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න මතක් කරලා ඉතින් ඒ වගේම මේකේ ෆුල් රිවියු කර මම තව මාසයක් යන සති දෙකක් තුනක් විතර මම පාවිච්චි කරලා ඔයාලට මම සම්පූර්ණ වීඩියෝ එකක් ගෙන්නම් මේක කොහොමද වැඩ කරන්නේ මේකේ වීක් පොයින්ට් තියෙනවද මොනවද කොච්චර මේ ට්‍රැකින් කොච්චර වැඩක දුරට වැඩ කරනවද අතර මේ තියෙන LED ඩිස්ප්ලේ මට මේක ඔන් කරන්න ඉතින් නැහැ ඒක බැටරි ලෝ වෙලා ඉවත් තියෙන ඉතින් මේක ෆුල් චාර්ජ් කරගෙන මම ඔන් කරලා රිවියු එක කරන්න ඉතින් අදට එච්චරයි වීඩියෝ එක. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මතක් කරලා subscribe කරන්න. තව ලස්සන traveling video ගොඩක් දාලා තියෙනවා. තැන් තැන් වලට ගියපුවා ළඟ. ඉතින් ළඟදී තව video දාන්නත් තියෙනවා. ඉතින් subscribe කරලා තියාගන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන video කින් අපි හම්බුමු. එතකම් වලට සුබ දවසක් ඒවා. bye.